අද වෙද්දී සිංහල දෙමළ මුස්ලිම් කියලා ભેදයක් නැතුව මේ රටේ මිනිස්සු ජීවත් වෙන්නේ හරියම ආතතියකින්. අපි ඒක නිවන්න ඕන. දැන් අපිට පේනවා හතු පිපෙන්න වගේ සංවිධාන හදනවා අරක කරමු මේක කරමු දුම උනන්දුව. අදාළ ප්‍රස්තුතයන් යට යන. මෙච්චර කාලයක් මේ තොරතුරු දැනගෙන අපිත් කලබල වෙන්නේ නැතුව බොහොම සංයමයෙන් වැඩ කරනවා නම් අනිත් උදවියට ඒ සංයමයේ විඳින්න හේතුවක් නැහැනේ. කරුණාකරලා දේශපාලනඥයෝ මේ ප්‍රශ්නට මැදිහත් වෙන්න ඕනේ යම් යම් තීන්දුව తీරන අරගෙන ආරක්ෂක අංශවලට නියෝග දීලා ඒවා ක්‍රියාත්මක කරවා ගන්න පමණයි. අපිට විසඳන්න පුළුවන්. 80 ගණන් වල LTTE අවි අතර ගනිද්දී එදා මේක තලලා දාලා ඒ අවිගන්න හේතුවට ප්‍රතිකරමේ එදා හෙව්වා නම් දේශපාලකයෝ 30 අවුරුද්දක් යුද්ධයේ ඉස්සරහට ඇදෙන්නෙත් නැහැ. දෙමළ සමාජයේ අවුරුදු 30කට ආපස්සට යන්නෙත් නැහැ. එනම් මේ රට සෑහෙන තැනකට ඔසවා තබන්න තිබුණා. මේ සිංහල මුස්ලිම්වරුන් අපිට හිටියේ නැත්තේ 1997. අපි ආණ්ඩුවෙන් ඉල්ල හිටනවා ඉස්සර වෙලාම පටන් ගමු තෝරු මෝරු අල්ලන්න. මම කියන්නම් මේකේ තියෙන අවදානම කොච්චරද කියලා. ලංකාවේ වහබ්වාදය ගොඩනැගීම සම්බන්ධයෙන් වෙනමම වැඩපිළිවෙලක් යොදනවා. ඒකද කියනවා එක ඉන්ඩිවිජුවල් නායකයෙක් හදන්න නැතුව නායකයෝ හදනවා 50ක්. ඒ කියන්නේ සංවිධාන 50. ඒ කියන්නේ දැන් අර බිඳිලා තියෙන්නේ ACTJ, SLTJ, NTJ, CTJ, UTJ ඔහොම කී කියා. ඒ එක වින් එකක්. තව ඉන්නවා මේකේ ඇකඩමික්ස්ලා විදියට හදන එකක්. 2014 මම කරනවා හෙළිදරව්වක් NTJ ගැන. මේ කියන්නේ සහරාන් ගැන. නැගෙනහිර පළාත් ප්‍රදේශවාදී මුල් කරගනිමින් වහබ්වාදයේ පතුරනෝ ISIS පන්නේ ක්‍රියාකාරකම් උදාහරණ වීදි ප්‍රචාරක කටයුතු කරනෝ කඩු කිනිසිගෙන සැරිසරනෝ සුෆි මුස්ලිම්ගේ සෝන් කඩනෝ පැමිණිලි ගොඩක් දාලා තියෙනවා හැබැයි අත්අඩංගුවට ගන්නෑ. ඒ නිසා අපි ඉස්සර වෙලාම අපි ආරාධනා කරනවා මේ රටේ මුස්ලිම් සමාජයට අපිත් එක්ක එකතු වෙලා ඉති ආගමික නායකයන්ට විද්වතුන්ට අපි එක කුරාණයකට යමු. එකක් 1950 ගණන් වල කුරාණයේ සම්බන්ධයෙන් පරිවර්තනයක් තියෙනවා. මුස්ලිම් සමාජය තේරුම් ගන්න ඕන මේක මේ මුදල් කේන්ද්‍ර කරගෙන ගෝලීය වැති කරලා තියෙන ත්‍රස්තවාදයක්. ඒ නිසා අර දියෙන් කිරි ස්වර්ණහංසයෙක් වෙන් කර ගන්නවා වගේ ආගමික නායකයන් හැටියට අපිට පුළුවන් ඒකට ආධ්‍යාත්මික නායකත්වයේ දීලා කුරාණයේ සම්බන්ධයෙන් සහ මේ ඉගෙනීම් සම්බන්ධයෙන් සාකච්ඡා කරා. ඉතින් අපි ඒකට අද ආරාධනාවක් කරනවා සියලුම ඔය හතු පිපෙන්න වගේ බිහි වෙන සංවිධානවලට දේශපාලන උවමනාවන් සම්පූර්ණ කර ගැනීම සඳහා ජාතික සංවිධාන අස්සේ හැංගෙන අම්බරුවන්ට මේක අනවශ්‍ය මානයකට ගෙනියන්න එපා. කරුණාකරලා අපි හෙට අනිද්දා ඉතාම ඉක්මනින් දිනයක් අපි දෙනවා ඒගොල්ලන්ගේ යෝජනා අරගෙන එන්න. හුදෙකලාවේ මේක අතන මෙතන ගැටුම් හදාගෙන මේක ඉවර කරන්න බෑ. ඒ හින්දා අපි විවෘත ආරාධනාවක් කරමු අපට යෝජනා එවන්න. අපිත් එක මුණ ගැහෙන්න බුරුකාව සම්බන්ධයෙන් ෂරියාව සම්බන්ධයෙන් ෂරියා බැංකු සම්බන්ධයෙන් ඊළඟට මද්‍රසා සම්බන්ධයෙන් හලාල් සම්බන්ධයෙන් මේ ඔක්කොම අරාබි සංස්කෘතියනේ. අපිට අනවශ්‍ය දේවල් මොනවද අවශ්‍ය දේවල් මොනවද කියලා මේ ලහිලහිය නීති හදාගන්න යන්න එපා. 2012/7/28 වෙනිදා කතිකාවතක ඇරඹුම නමින් අපි සංඝ සමුළුවක් තියෙනවා BMICH. ඒකේ පස් ඉල්ලීම් පහයි කරන්නේ. හතරවෙනි යෝජනාව තමයි ශ්‍රී ලංකාවේ සිංහල ජනගහන ප්‍රතිශතය පහත හෙලීම සඳහා පුංචිපවුල රත්තරන් යන පවුල් සැලසුම් කිරීමේ සංකල්පයට මුවාවි දයනසන සියලු බලවේග වලින් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කරන ලබන සියලුම ආකාරයේ වන්ද්‍යාකරණ ව්‍යාපෘති. මේක කරන්නේ රාජ්‍ය අනුග්‍රහයෙන්. ඔය පැය දෙකක් යන එක විනාඩි 15න් ඔය කියන බුද වෛද්‍යවරයා ඔක කරන්නේ සල්ලි වලට නේ මහත්තයෝ. මේ ප්‍රශ්නේ ඔක්කොම අල්ලගන්නේ මේ මීහරක් මේ වෙන වැරදි තැන්වලින්. එතකොට අපි කියනවා මේ වෛද්‍යුරුණ රෝවල් වලට ගෙවන් ලැබෙන සියලුම ගෙවීම් නවතා දැමීමටත් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක රාජ්‍ය හා රාජ්‍ය නොවන සියලු ආයතන මසක් ඇතුළත වසා දැමිය යුතු කියලා. මේ කියන්නේ 2012/7/28 වෙනිදා කාටද? මහරජ්ජුරුවන්ට කියන්නේ. කොලාද?